ಮಯ ವಿನಿವಿದ ಮಂದಾಕಿನಿಯಮ ನುಬೆಯ ಸಿಂದ ಕಿಮಿ ಹಾಕ್ ಪಸಮರಕ ವರ್ಣ ಲಬಾದಿ ಕಾತ್ ಕೌರುವತ್ ನೊಮೆತಿ ನುಬಲಂದಿನ್ ಸದಾ ಹಿಂದಿನಿ ನೊಪೆನಿ Thank you.
അമ്മ ഇന്നണ്ടേ കുസുമൻ എന്താ എഴുതിട്ടാണ് വായിക്കലക്ക് അനേ മേക്കണം ബൊണ്ണ മോണ മമ ഇത്തിങ് ഇസ്സിസ്സെല്ലാമ റണമാട്ട ഹതുപ്പു തേക്കോപ്പിന് මම ටිකක් නිවුනාම බොන්න සුගන්ධික අද ගොඩක් සතුටින් වගේ ඔව් ඇත්තටම සද්දයක් ඇහුනට මුකුත් වෙලා නැහැ නේ මං හිතුවා මොකක් හරි පෙරලීලා කියලා අපේ අම්මා හිටියනම් දැන් මෙලහට ප්‍රශ්න 100ක් අහලා මොන දේ ඇහුවත් මං වෙනුවෙන් ඉවසන්න හිතන රක් කරගන්න එපා අම්මලාගේ හැටි ඉතින් එහෙමනේ මට තේරෙනවා සුගන්ධික අපේ අම්මා අසනීපෙන් හිටියේ නැත්තම් ඔයාට කන්න මොනවා හරි අදලා දෙන්න තිබුණා. අපේ ගෙදර ඉස්සර දොදොල් හදනවා. අපේ තාත්තත් හරිම කැමති දොදොල් කන්න. සුගන්ධිකත් කැමතිනේ. ඔව්. ඒත් ඔයා කොහොමද ඒක දන්නේ? මට එහෙම හිතුණා. මම සුගන්ධිකාට කියන්නමයි හිටියේ. පුළුවන් වෙලාවක කිරි වෙහෙර ඉස්සරහා ඉන්න අසරණ මිනිස්සෙකුට කෑම වේලක් හදලා දෙන්න. පුළුවන් නම් දොදොල් කෑල්ලකුත් එක්කම. ඒක සුගන්ධිකාගේ තාත්තා වෙනුවෙන් කරන්න. ලොකු පිනක්. මං ඒක කරන්න. ඒත් ඔයයි මට ඒක ඕන කමින්ම කිව්වේ? ඇයි මං සුගන්ධිකාට කලිනුත් කියලා තියෙන්නේ තාත්තට පින් දෙන්න කියලා. ඒකේ වැරද්දක් නෑනේ. සුගන්ධිකාලේ අම්මනම් එන්න ටිකක් පරක්කු වෙයි වගේ. මං එන යන්නම් සුගන්ධික. අම්මා ඉක්මනට එනවයි කියලා ගියේ. අනේ මන් දන්නේ මොනව වෙලාද කියලා. ඒකට කමක් නැහැ. පස්සේ දවසක එන්න පුළුවන්. ඔන්න මම එහෙනම් සුගන්ධිකාගේ ඉල්ලීම ඉෂ්ට කළා. මන් දන්නවා. ඒත් මං හිතුවා තව ටිකක් වෙලා ඉඳලා යයි කියලා. ආයෙ වෙලාවක එන්නම්කෝ. මං අර තාත්තා වෙනුවෙන් කරන්න කියපු දේ මතක ඇතුව කරන්න.
මහත්තයා මේ විනුවල ගෙටක බීලා හිටියා නම් මහත්තයා පන්සලට ගොහින් බෙහෙත් ටිකක්වත් අහගෙන එමුද? දන්න බල ඇතුලේ කියලා. යන්තු අදත් වහන් වුණාද? මහත්තයා ඉන්නවා. එන්න කියමු එළියට. මහත්තයාට අසනීපයි. උඹලා අදත් මට බොරු කියනවා නේද? බොරු කියනවා කියලා හිතනවා නම් ගිහින් බලපන්. මම මේ කාවරේ යන්න ගහගෙන පන්සලට යන්න කියලා හැදුවේ. මොනවා වෙලාද මේ? මන් දන්නේ කොහොමද? දන්නේ නැති හින්දානේ මේ පන්සලට කරගෙන යන්න හදන්නේ. මං කිව්වා මුන්දලාට. මොනවද? උන්තුන්ගේ පාඩුවේ ඉන්නේ ඉඩර බල්ලා කියලා. උන්ට කිව්වේ කාටද? ඔබ මොනවද මේ කියවන්නේ? දැන් ඔය ඉහවට ඇවිල්ලා ගින්දර නම් සේරම නෙවිලා යයි. හැබැයි සිරිසේන මහත්තයෝ ඔය එකක්වත් නිස්කාරණේ ඇවිලිච්ච ගිනිහෙම නම් නෙවෙයි. තමන්ගේ විහිං තමන්ගේ අත් දෙකෙන්ම ඉහ උඩ තියාගත්ත ගින්දර.
මම මුන්දට කිව්වා අපේ හාමුදුරුවනේ. මුන්දට මුන්දගේ වැඩක් බලාගෙන ඉන්න කියලා. ජන්තුවෝ, ඒ උඹටත් හොඳ පාඩම්. මම දෙතුන් වතාවක් කිව්වනේ. උඹට අමතක නැතුව ඇතිනේ. ආමිනේ දැන් සිරිසේන මහත්තයව එක්කගෙන යන්නේ. තව වරු දෙක තුනක් යන බුන්දර සනීප වෙයි. බුන්දර හැදෙනවා නම් හැදෙන්න තියෙන හොඳම වෙලාව මේක තමයි. එහෙම නොවුනොත් බුන්දගේ කර්ම වලක් කන්ද ආමිනේටවත් මටවත් බැරි වෙයි.